අවබෝධන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම ශශිකලා කඳුබඩ ආරච්චි ප්‍රථමේ නවදානීය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත හෙට අලුයම පහේ සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය ඉදිරියේදී ඇඳිරි නීතිය සම්බන්ධව වෙනස් වීමක් තිබෙනවා නම් අල් වේලා ඇතුව දැනුම් දීමට අපි කටයුතු කරනු ලබනවා CID කණ්ඩායම් 6ක් තවමත් රිෂාඩ් සුයයි අත්අඩංගුවටගත් ගණකාධිකාරී සහ රියදුරන් දෙදෙනා රිමාන්ඩ් පාස්කු ප්‍රහාරය සිදුවන විට රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී තිබූ බව රනිල් පාස්කු කොමිසමේදී පිළිගනී හිටපු ජනපති මෛත්‍රීගේ අත්සන් ගැන හිටපු ජනපති ලේකම්ටත් සැකයක් ලංකාපුරට වින කටින 10යා අලු රජයේ මුදල් අවභාවිත කිරීම සහ මැතිවරණයේ උල්ලංඝනය කිරීම යන චෝදනා එල්ලපෝ රිෂාඩ් බදුදින් මන්ත්‍රීවරයාට සහ සම්සුදින් මොහොමඩ් යන අයට විදේශගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝගයක් නිකුත් කළා අදාළ චෝදනා එල්ලවූ තවත් සැකකරුවෙකු වන අලගරත්න මනෝරංජන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පස්තරුවේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා දවසේ පුවත 2019 ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්දදායකින් ප්‍රවාහනය කිරීමට රජයේ මුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා රිෂාඩ් බදුදීන්ට සහ දීර්ඝකාලීනව අවතැන් වූ පුද්ගලින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්.එම්. යාසීම් සහ එහි ගණකාධිකාරී අලකරත්න මනෝරංජන් යන අයට එල්ල වී තිබුණා. ඒ අනුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ මෙම පිරිස වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසයි. කෙසේ වෙතත් වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දන්වා සිටියේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ කොළඹ සහ මන්නාරමේ පිහිටි නිවාස ඇතුළු ස්ථාන කිහිපයකට පිටත් කර යවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වූවන් අතරින් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ අලකරත්න මනෝරංජන් නැමැත්තා පමණයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් ඊයේ දිනේදී යෙදෙව්වා. ඒ යෙදීමේ ප්‍රතිඵලයක් හැටියට මෙම සැකකරුවන් 3 දෙනාගෙන් ගණකාධිකාරී අලකරත්න මනෝරංජන් යන අය කිරුළපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. රිචාඩ් බදුර්දීන් මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් කොස්තාපල්වරේ පැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ සවස අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ විමර්ශනයට අදාළවම පළමු සැකකරු යම්කිසි ආකාරයකින් ඊයේ දිනේදී පාවිච්චි කළ බවට සැක කරන වාහන දෙකක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. වැල්ලවත්ත ප්‍රදේශයේ තිබී රේන්ජ් රෝවර් ජීප් රථයක් සහ එක්ස්යූ වර්ගයේ මෝටර රථයක්. එම මෝටර රථ දෙකෙහි තිබී සොයා ගනු ලැබුවා පිස්තෝල දෙකක්, මැගසින් 4ක් සහ පතරොන් 48ක්. මෙම වාහන දෙක පැදවු රියදුරන් දෙදෙනා කයක අවුරුදු 56ක පුද්ගලයෙක්, අනිත් තැනත් අවුරුදු 45ක පුද්ගලයෙක්. ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැම වෙලාවෙම කවුරු හරි අපතිවරයෙක් කවුරු හරි අරදක් කරන්න ගියා මෙයාලා අල්ලගන්න හරි අමාරු. ගමේන්න කුංචි බණ්ඩාල්ලන්න මාර ලේසි. මේ උපදේශ ලැබුණේ ඊයේනේ. තවම පැය 24ක් ගත වෙලා නැහැ. අපි බලමු මේ සම්බන්ධයෙන් තව ඉදිරි දිනයක් දෙකක් තියෙනවා. ඒ කාලය තුල අපිට මේක අත්අඩංගුවට ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් ඔබට ওই කියන කතාව කියන්න පුළුවන්. මොනවාගේ අර රියදුරු දෙන්නේ කතා කරලා ගත්තා. ඒකේ ආයුධ වගේක් තිබ්බා. සාමාන්‍යයෙන් අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සෙව්දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අලගරත්න මනෝරංජන් ලබන 26 වෙනිදා දක්වාත් රියදුරන් දෙදෙනා ලබන 28 වෙනිදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අත්අඩංගුවට ගැනුණු ඇමති ආරක්ෂක කොට්ටාසයට අනියුක්ත ජමාදිල් අබ්දුල් ලතීෆ් රුපියල් ලක්ෂ 5ක අපමත මුදා හැරීමටයි. මේ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පාර්ශ්ව රසක් මෙලෙස අදහස් පළ කළා.
පොලිසිය නීතිය දන්නේ නැද්ද නීතිපති නීතිය දන්නේ නැද්ද අධිකරණය වරදක් කරලාද කියන විමතිය මේ වෙලාවේ සමාජය ඇති වෙලා තියෙනවා රිචාඩ් බදුරු දීලා අත්තරංගොට ගත්තත් වහාම අපපිට නිදාස් වෙයිදෝ කියන සැකය සාංකාව මේ සමාජය ඇති වෙලා තියෙනවා ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේදී වර්තමාන ආණ්ඩුවේ යම් කිසි කෙනෙක් රිචාඩ් බදුරු දීන් සංගවාගෙන හෝ ඔව්ව නීතියෙන් ගලවා ගන්න ඔහුට යම් කිසි උපකාරයක් නියමයෙන් සහ නියමයෙන් සිද්ධ කරනවා නම් එය තනිකරම ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති කරපු ඒ ජන වරමට කරන ද්‍රෝහීකමක් රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමා ආණ්ඩු පක්ෂයේ හිටියනම් මේ වෙලාවේ ඒ ඡන්ද ටික වැටුනේ ආණ්ඩුවට නම් අද රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමාට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. හැබැයි එතනදී ගත්තු ක්‍රමවේදයේ මොන හරි අර්බුදයක් තියනවද කියලා අපි දන්නේ නැහැ. පළවෙනි අවස්ථාවේ ලේකම්වරයා විරුද්ධ වුණාම මේ මුදල රජයෙන් ගෙවලා දෙවනුව එක රාජ්‍යනවන සංවිධානයක් කරහා ගෙවලා තියෙනවා. මොකද මූලික මිනිස් අයිතිවාසිකම් නිසා ඡන්දේ පාවිච්චි කිරීම කියන කාරණාව. සල්ලි නැවත ගෙවලා තියෙනවා. මම කියන්නම් පොලිසිය කල් මරන්න කමල් කරන්න දින 3ක් 4ක් රිෂාඩ් බදුරුදීන් සැඟවිලා ඉන්නවා. ඉන්නන නීති දිද දීලා බලපෑම් නොකර තමයි මේ හැම තින්දුවක් අපි අරන්. ඊළඟට රිෂාඩ් බදුරු මහත්තයාගේ සහෝදරය. ඔහු සම්පූර්ණ නිදහස් කෙනෙක්. ඒක නම් වහාම හොයන්න. ශ්‍රී ලංකාවේම අනාථ වූ පිරිසකට තමන්ගේ මූලික පුරවැසි අයිතිය වන ඡන්දය පාවිච්චි කිරීමේ වරප්‍රසාදය ලබා දීමේ හින්දා තමයි අද රිෂාඩ් හොයන්න ඔය කණ්ඩායම් හයක් දාලා තියෙන්නේ. මිනිස්සු වෙනුවෙන් කරන්න ඉදිරිපත් කරාම ඒකේ මොකක් හරි අඟක් කොනක් අල්ලලා දේශපාලන වශයෙන් වොන්ව කොටු කරන්න නේද. රිෂාඩ් අත්තරංගොඩ ගන්න කියලා පොලිස් කණ්ඩායම් හයක් එළියට දාලා තියෙනවා. ඇයිද හොයාගන්නත් බැරි? ඒක පොලිසියෙන් අහන්න. රිෂාඩ් බදුරුදීන් කොහේ හැංගුණා? කරෙන් අල්ලලා අරගෙන ඉන්න පොලිසියට පුළුවන් වෙන්න ඕනේ. මේ රටේ පොලිසියට ඒ හැකියාව තියෙන බව ඔප්පු කරලා තියෙනවා. මේ රහස් පොලිසිය ගත්තත් මේ පරණ නිලධාරීන් ඉන්නෝනේ මේව ඇතුලේ. ඒගේ කකුල් මාට්ටු වලටත් මුහුණ දෙමින් තමයි මේ කටයුතු කරගෙන යන්න වෙලා. රිෂාඩ් බදුරුදීන් Tamanට දුරගත නැමතුමෙන් අල්ලගත්තු ත්‍රස්තවාදියා නිදහස් කරන්න කියලා කිව්වයි කියලා හිටපු හමුදාපති කොමිසමට කියලා තියෙන්නේ. එහෙම කතා කරන්නේ ත්‍රස්තවාදින් එක්ක තියෙන සම්බන්ධයන් නිසා නේද? මොනවා හරි හේතුවක් නිසා මේ පරීක්ෂණ රහස් පොලිසිය කෙරෙන්නේ නිවැරදි ආකාරයට නෙවෙයි. ඒ නිසා තමයි අලුත් ප්‍රධානීක රහස් පොලිසියට දාලා තියෙන්නේ. ඉදිරියේදී මේ රටට දැනගන්න පුළුවන් වෙයි බදුරුදීන්ලා කවුලේ සහ සහරාල්ලාගේ ත්‍රස්තවාදියා අතර තියෙන සම්බන්ධය හරිය. වසර එකමාරකට අධික කාලයක් පුරාවට කිව්වා රිෂාඩ් බදුරුදීන් ත්‍රස්තවාදයට සම්බන්ධයි. රිෂාඩ් බදුරුදීන් රාජ්‍ය දේපල අපහරණය කරන කෙනෙක් ඔහු අනිස ලෙස වත්කම් රැස් කළ කෙනෙක් කියලා අපි වසර පහක් පුරාවට රස්තියා දුනා එක එක කොමිෂන් ඉදිරියේ පොලිසිය ඉදිරියේ නමුත් කිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අවසානයේදී ඔහුට නීතිය ක්‍රියාත්මක වීමත් ජනතාවට සාධාරණ ඊට වීමත් සතුටට කාරණයක්. මෙතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන රියාජ් බදුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මේ නිදහස් කිරීම පිළිබඳව විශේෂ අවධානය අතිගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්තුමාගේ යමුණා ඒ අනුව මේ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ගරු නීතිපතිතුමා විසින් පසුගිය 12 වෙනි දින මෙම මුදාහැරීම සහ ඊට අදාළ විමර්ශනයට සම්බන්ධ කරුණු 7ක් යටතේ නැවත වරක් වැඩ බලන පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ අධීක්ෂණයේ යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් සහකාර පොලිස් අධිකාරිවරුන් එක්කෙනෙක් සහ තවත් පොලිස් නිලධාරීන් 60ක් කණ්ඩායම් දෙකක් හැටියට යොදවලා පරීක්ෂණ පවත්වනු ලබනවා. හෙට අලුයම පහේ සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිර නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් රවින්ද සිල්වා මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිර නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි. මේ අතර කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් අද දිනේ තුල තවත් කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකුද හඳුනා ගැනුණා. නව ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1608 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් පළමු සතිය තුල 1186 දෙනෙකු වාර්තා වූ අතර පසුගිය 12 සහ 13 වර විට පිළිවෙලින් ආසාදිතයන් 90ක් සහ 194ක් ලෙස වාර්තා වුණා. එයනුව මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 5000 සීමාව දික්මවා ගියා.
විවිධ ප්‍රදේශවල හමු වී සම්බන්ධව යම් යම් කතිකා ඇති වෙලා තිබෙනවා. ඒ සියලුම දෙනා නුවන්ගොඩ කම්මල්ලේ ආසාදන වුණ අය හා සම්බන්ධ වෙච්ච අය වලුන් තමයි මින් සොයාගෙන තිබෙන්නේ. ඉදිරියේදී මේ ආශ්‍රිතයන් ඇසුරෙන් කොවිඩ් ආසාදන වීමට හැකි යම් කිසි සුළු පිරිසකුත් අපි මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා. ඒ අල්ලපු නිවස නැත්තම් ඔවුන් ඇසුරු කරපු අයවලු සමහරලාට කෝල්ස් දීලාත් කියනවා ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක් ඒකයි විය යුත්තේ. මෙය සම්බන්ධීකරණයක් යටතේ අපි රැගෙන ආ යුතුයි. ජනතාවට තිබෙන්නේ රෝදායන කටු वैद्य उपदेश ඔවුන්ගේ නිවැරදි දත්ත එම ආයතන ප්‍රදානීත ලබා දෙන්න මගින් අපිට අත්‍යවශ්‍ය කරුණකදී ඉතා පහසුවෙන් මේ ආසාදිත්‍යයන් හෝ ආශ්‍රිතයන් හබාගෙන යෑමදී මේ ඉතාමත් වැදගත්. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලය යුනියන් පෙදෙස බොරැල්ල දෙමටකොඩ රත්මලාන යන ප්‍රදේශවලින් ආසාදිත්‍යයන් වාර්තා වී තිබෙනවා. කොළඹ නගරය තුල තවමත් අපි රැල්ලක් හැටියට මේ රෝගය ව්‍යාප්ත වීමක් දකින්නේ නැහැ. විශාල සාම්පල් ප්‍රමාණයක් සිදු කරනු ලැබුවා. ඒ වගේම ඒ ස්ථානවල රජය විසින් නිකුත් කර තිබෙන ඒ නියෝග සෞඛ්‍ය රෙගුලාසි හරි හැටි ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව විමසිලිමත්ව සිටීම සඳහා කණ්ඩායම් 6ක් යොදවලා තියෙනවා. දිනපතාම මේ කටයුතු වල නියැලෙමින් ඉන්නවා. මෑතර කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරණියකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇය ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ සේවයේ නියුතු හෙද නිලධාරණියක්. ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ කලුතර නාගොඩ රෝහලේ සිදු කළ PCR පරීක්ෂාවකදී ඇයට COVID-19 ආසාදිතව ඇති බවට තහවුරු වී ඇති බවයි. ඇය සමග කොළඹ ජාතික රෝහලේ සිටි ආශ්‍රිතයන් 12 දෙනෙකුගේ PCR පරීක්ෂණද සිදු කර තිබෙනවා. අදාළ හෙද නිලධාරණිය ගමන්ගත් බස් රථයේ සිටි මතුගම ප්‍රදේශයේ තවත් දෙනෙකු ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහල වෙත පිටත් කර යවුණා. මෙතර ගම්පහ දියුලුපිටිය ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියේදී පසුගියදා අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු පුද්ගලයෙකුද වැලිකන්ද රෝහල වෙත පිටත් කර යවීමට කටයුතු කෙරුණා. මෙතර සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්ති සමිති සම්මේලනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි. ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකින් 3 දෙනෙකුට කොවිඩ් පෙළඳිලා තියෙනවා. කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකින් 3000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ බොහෝ අය බෝඩින් වල ජීවත් වෙන මේ අයව දැන් බෝඩින් වල පාරකට නැහැ සමහරවිට. ඒගොල්ලෝ කොහොමද රාජකාරියට වර්තා කරන්නේ? ඒකවල දැන් රෝහල් වල ප්‍රශ්න පිළිබඳව මේ කාර්ය මණ්ඩල ආරක්ෂාව සම්බන්ධයෙන් ඒගොල්ලෝ විධිමත් පරිදි ක්වොරන්ටයින් කිරීම පිළිබඳව මොනවද ආණ්ඩු අරගෙන තියෙන්නේ? මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් කහපොළ සිළුමිණසෑයේ පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේ 69 දෙනෙකු සහ විහාරස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් 15 දෙනෙකු එම විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ එක් භික්ෂුන් වහන්සේ නමකගේ මවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමගයි. කටුනායක පදිංචිම කාන්තාව පසුගිය දිනක මෙම විහාරස්ථානයට පැමිණ තිබෙනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ පුද්දලින් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බෙම්මුල්ල උපකාර්යාලයේදී සිදු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුව හොරණ ආයෝජන කලාපයේ සේවකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කළා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු පසුගිය දිනවල ඇල්පිටිය, නියාගම, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල සංචාරය කිරීම හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටි ආශ්‍රිතයන් 17 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කෙරුණා. මෑතරෙකුත් පසුවෙනදා COVID-19 ආසාදනය වුණු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 වරුදි කාන්තාවක් සහ ඇගේ පවුලේ සමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් පසු කිසියම් පිරිසක් එම නිවසට කඩා වැදී ඇති අතර ඒ සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙතර ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෙනී සිටින සිසුවියකටද COVID-19 ආසාදනය වී ඇති බවට වාර්තා වුණා. එනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇතැයි දියුලුපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් කුලතිලක මහතා සඳහන් කළා. එම සිසුන්ට ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ ඉරණවිල COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පිහිටුව ඇති විභාග මධ්‍යස්ථානවලදී විභාග කටයුතු සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන් සඳහා අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු වුණා. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
මේවන විට නිරෝධායන අධිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලීන් 135 දෙනෙක් වාහන 137ක් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ අධිනීතිය පවතින ප්‍රදේශවල උසස් පෙළ විභාගයේ පෙනී සිටින දරුවන්ට මෙම සීමාවන් බලපාන්නේ නැහැ මෙම අධිනීතිය බලපෑත්වන ප්‍රදේශවල කඩසාප්පු ආහාර සපයන කඩ වෙළඳසැල් සහ ඖෂධ වෙළඳසැල් වසාදමා තිබෙනවා කෙසේ වෙතත් හෙට දිනේදී අපි සලකා බලනවා නැවත සිකුරාදා දිනේ සිට යම් ආකාරයක සහනයක් සලසා දෙන්න හැකිද කියලා මෙතර පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ තම ඔසුසල්වල සඳහන් කර ඇති දුරකථන අංක හරහා පාරිභෝගිකයින්ට අවශ්‍ය ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඔබලා එනවුම් කරනකොට උපරිම වශයෙන් මාසකට අවශ්‍ය කරන ඖෂධ පමණක් එනවුම් කිරීමට වග බලා ගන්න පසුගිය වතාවෙදී වගේ මාස 2කට මාස 6කට වැනි කාලයකට ඔබ ඖෂධ එනවුම් කරන්න එපා. එතෙන්දී එම ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රට තුළ අනවශ්‍ය ඖෂධ හිගයක් නිර්මාණය වීමටද මේක හේතු රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමෙන් සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය මර්ධනය කිරීමට අවශ්‍ය ශක්තිය තමන් සතුව පවතින බවයි. දේශීය වෛද්‍යවරයාට අනිකුත් වෛද්‍යවරුන්ට වඩා වෛද්‍ය ක්‍රමයන්ට වඩා වැඩි සාධනීය ගති ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක පාලනය කිරීම සහ නිවාරණය කිරීම. රජයෙන් අපි ඉල්ලා සිටිනවා මේ දේශීය වෛද්‍ය විෂය භාර අමාත්‍යවරයාට අවශ්‍ය ශක්තිය නෛතික බලය ප්‍රතිපාදන මේ මොහොතේ ලබා දෙන්න. එහෙම ලබා දුන්නොත් මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාවේ සිටින සමස්ත දේශීය වෛද්‍යවරු 24000ම සූදානම් කොවිඩ් වසංගතයේ එන අභියෝගය බාර ගන්න. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම ඇතුළු කරුණු සම්බන්ධව පැමිණිලි කිරීමට විශේෂ දුරකථන අංකයක් ප්‍රමාණ අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. එය අනුව පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කොවිඩ් ව්‍යාප්තියට අදාළ පැමිණිලි 19.55 අංකයට දැනුම් දිය හැකියි. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන රියදුරන්ට සහ සහායකයින්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නීතිමය පියවර ගන්නා බවද ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළා. වායු සමනය කරන බස්වලට ඉල්ලීමක් කරනවා මගින් ගොඩ වෙන්න ඉස්සෙල්ලා හැමෝම උන බලලා ඇතුල් කරන්න කියලා. සීට් ගන්නට වැඩි පටවනවා නම් ඒකත් අපිට දන්නන්න පුළුවන් අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි හඳුනාගෙන තියෙනවා බස් රථ ගණනාවක් MD 48 90 කොළඹ මැදගම ගිය බස් රථයේ කොවිඩ් රෝගියෙක් ඉඳලා තියෙනවා MD 23 50 මාකුඹර ගාල්ලගේ බස් එකෙත් කොවිඩ් රෝගියෙක් ඉඳලා තියෙනවා. MG 549 අම්බලංගොඩ බස් එක කඩවත ඉඳලාගේ බස් එකෙත් රෝගියෙක් ඉඳලා තියෙනවා. කොළඹ ජැෆ්නා ගිය NB 65.3 බස් රථයේත් කොවිඩ් රෝගියෙක් හමු වෙලා තියෙනවා. LPTA කොළඹ ගිය බස් එකේ ND 97.88 රෝගියෙක් මන වෙලා තියෙනවා. ගාල්ල කඩවත ගිය බස් එකේ NF 75.15 රෝගියෙක් හමු වෙලා තියෙනවා. මෙතර COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවරදිව ප්‍රකාශ කරනවා තවමත් මේ වසංගතය සමාජගත වූ එකක් නෙවෙයි. මේ වෙනතේ අලුත් පොකුරෙන් කිසිම රෝගියෙකු දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන්න සිද්ධ වෙලා නැහැ. මේ පොකුරත් ඉතාමත් හොඳින් සිදු කෙනෙකුට ජීවිත හානියක් වෙන්නේ නැතුව වළක්වා ගන්න පුළුවන්. අනාගතයේදී හෝ ආසාදිත කෙනෙකු සමග ගණදෙනුවක් කරන්න සිද්ධ වුණොත් තම තමන් මුඛාවරණයක් දාලා ඉන්නවා නම් ආසාදිත එක්කෙනෙක්ට නිරාවරණය වුණත් විස බීජ තමන්ට වැළඳීමේ ඉඩකඩ 70%කින් විතර අඩු වෙනවා. හැකි උපරිම ආකාරයෙන් දුරස්ථභාවය පවත්වා ගැනීම දෑත් නිරන්තරයෙන් සේදීම තමන්ගේ ඇස් නාසය මුඛය අල්ලා නැතුව සිටීමත් අත්‍යවශ්‍ය කාරණයක්. COVID-19 වෛරසය වැළඳීමෙන් පසු ගතවන පශ්චාත් කාල සීමාව තුළදී වැළඳෙන නව ස්නායු රෝගයක් ඔස්ට්‍රේලියාවේ පරීක්ෂක කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. PCNS ලෙස හඳුනන මෙම රෝගී තත්වය පුද්ගලිකුගේ මානසික හා ශාරීරික හැකියාව දරුණු ලෙස අඩපණ කරන බවටයි මෙවන විට හඳුනාගෙන ඇත්තේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් පසු ගතවන පශ්චාත් කාල සීමාව තුළදී නව ස්නායු රෝගයක් වැළඳෙන බවටයි මෙල්බන්හි වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා ඇතුළු පරීක්ෂක කණ්ඩායම සොයාගෙන තිබෙන්නේ. මිනිස් මොළයත් මේ රෝගයත් අතර විශාල සම්බන්ධයක් තියෙන බව පේනවා. මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා ඉතුරු අවුරුදු 2-3 ඇතුළත මේ වෛරසයකට ගොදුරු වෙන තරුණ උදවියට. පාකින්සන් රෝගය වගේ රෝගය හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. පෝස්ට් COVID-19 ස්නායු රෝග සහ ලක්ෂණ කියලා අපි නම් කරපු රෝගීන් ගත්තහම මුගක් අය තරුණ වයසයයි. මේක ඇත්තටම ඉතාම බියකරු තත්ත්වයක්. 90%කට වඩා අයට PCNS කියන රෝග තත්ත්වය හටගන්න බව තමයි අපිට පේන්න තියෙන්නේ. අධික ලෙස තෙහෙට්ටුවක්, නිදිමත ගතියක්, අනවශ්‍ය විදිහට හිතට දුක හිතෙන ගතියක්, මේ වගේ රෝග ලක්ෂණ කන්දරාවක් තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. මේ රෝගයේ තියෙන ප්‍රධානම කාරණේ කෙනෙකුගේ මානසික සහ ශාරීරික හැකියාව අඩපණ වීම.
ලොකුලුණු ඇතුළු බාණ්ඩ කිහිපයක ආනනික බදු ඊයේ මැදම රාත්‍රියේ සිට අඩු කිරීමත් සමග තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටන බව දේශීය ලොකුලුණු ගොවීන් පවසනවා. මේ අතර රජය නිවේදනය කළ නව මිල ගණන් යටතේ සතොස වෙළඳසැල්හි බාණ්ඩ මිල සංශෝධනය වී තිබුණද ඇතැම් ප්‍රදේශවල ජනතාව චෝදනා කළේ එම මිල ගණන් වලට සතොස වෙළඳසැල්වල බාණ්ඩ නොමැති බවයි. කෙසේ වෙතත් බාණ්ඩ මිල පහත හෙලීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනතාව සිය ප්‍රසාදය පරිප්පු සීනි ලොකුලුණු සහ ටින්මාළු සඳහවන ආනයනික බදු 125 දක්වා පහත හෙලීමට රජය තීරණය කිරීමත් සමග සීනි කිලෝවක් රුපියල් 85කට ලොකුලුණු කිලෝවක් රුපියල් 100කට සහ ටින්මාළු ඇසුරුමක් රුපියල් 200කට මිලට ගැනීමට හැකිවනු ඇති බවට ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. ඔවුන් සඳහන් කළේ සතොස වෙළඳසැල් මගින් රුපියල් 500ට වඩා බහඳ මිල දී ගැනීමේදී පරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 150කට මිල දී ගත හැකි බවයි. රජය සිදු කළ බදු සංශෝධන යටතේ අදාළ බහඳවල මිල පහත දැමීමට සතොස වෙළඳසැල් පියවරගෙන තිබුණි. මෙලෙසින් සිස්ටම් අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවාද? ඔව් තියෙනවා 85ක් කියලා තියෙනවා. සමන් දුණු ආවේ නැහැ තාම අපේ ස්ටොක් එකේ නැහැ. කෙසේ වෙතත් අදාළ බහඬ වර්ග එම වෙළඳසල් වලින් මිලට ගත හැකිව තිබුණේ සීමා සහිතවයි. සීනි තුනයි සමන් තුනයි පරිප්පු දෙකයි දෙන්න කියලා තියෙනවා. 500ක් ගොස්සරි බර ගත්තොත් තමයි 150ක් දෙන්නේ පරිප්පු. මෙලෙස බහඬ මිල පහත දැමීමට රජයගත් තීරණයේ සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පළ කළා. දැන් තියෙන තත්ත්වය අනුව අඩු කිරීම ඉතින් ගොඩක් මිනිසුන්ට පහසුයි නේද මේ වෙලාවේ බඩු මිල අඩු කරගන්න මේක දිහම දිගටම කරගෙන යනවා නම් හොඳයි වෙනදාට ඉතින් කිලෝ 1යි 2යි දැයි ඉතින් අඩු නිසා ටික වැඩිපුර ගෙනියනවා පරිප්පු ඇටසෙස්වයි පරණ ගන්නවායි අලුත් ඒවා આવොත් ඉතින් දෙන්නල්ලු පරිප්පු අඩු වෙලා අපි දැන් බඩු වැඩි ගත්තොත් අඩු වෙනවා පත්මිනිය ගැන බලන එක ඇත්තටම හොඳයි ඒ වුණාට අඩු කරාට ඒක ලැබෙන්නේ නැහැනේ දැන් මේකේ ලූණු නැහැ පරිප්පු නැහැ රේඩියෝ ටීවී එකේ කිව්වට වැඩක් නැහැ බඩු දෙන්න ඕන සමහර කල්වේ ශාකාවල යම් කිසි අඩුපාඩුකම් තියෙන්න පුළුවන් මොකද ඉතාමත්ම ශීඝ්‍ර ලෙස මෙම ආහාර ද්‍රව්‍ය පරිභෝජන වීමට පත් වුණා නමුත් මේවා දැන් ක්‍රමක්‍රමයෙන් රාක්කවලට යෑමින් පවතිනවා සමහරක් අවස්ථාවලදී කොන්දේසි දාලා තියෙනවා මොකද අපි දකිනවා සමහර පරිභෝගිකයන් මේක අයුතු ලෙස පරිභෝජන කරනවා මේ අතර සිසු වෙළඳසැල් හිමියන් පැවසුවේ රජය ලබා දුන් සහනය ජනතාව වෙත ලබා දීමට තවත් දින කිහිපයක් ගත වුණු ඇති බවයි රජෙන් දාපු මිල පාලනය හොඳයි නමුත් අපිට හම්බෙන්නේ නැති එකේ සැලගෙන ආපුවා කියලා ඉතින් දැන් ඒ ගන්නට දෙන්නේ නැහැ රජයෙන් මිල පාලනය දැම්මට එකපාරටම උදේ වෙනකොට අපිට බඩු දෙන්න අපි ගැලලා තියෙන වැඩි අදන जयसिरिपुर प्रदेश मीट सति दिखकट पमन पेर निलागा लूनु अस्वेन्न गोवीन विसिन पसुगे दिन की पेदी किलोग्राम रुपया लेकुसियत असुवत अतर मिलकट अलविकर तिबेनवा केसे वेतात ये पसर्वे आनायनिक लोकुलून वल बदु इवत किरीमट रजय पीवर ගැනීම හේතුවෙන් අනපේක්ෂිත ලෙස ලුණු මිල පහත ගොස් ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. මායියේ ලුණු පැටවුවා 190 ගානේ දොරියට වෙලෙන්දා කිව්වා රට්ටෑ අඩු කරලා ඒකන්ත රුපියල් 100කට වගේ තමයි ගන්න වෙන්නේ කියලා. ඊට පස්සේ මම ලුණු ටික ඔක්කොම ඊ ආය නැවත බාලා ගියා. රුපියල් 200ට තිබිලා එකපාරටම රුපියල් 80ට 90ට මිල වැස්සනේ. විකිරෙන්නේ නැහැ කීයද? කොහමද දෙන්නේ මේවා? රුපියල් 150ක් විතර වියදම් ගිහින් තියෙනවා දැන් මේවා. 100ට දෙනවා කියලා තමන් සතියකට කලින් කඩමු දාලා තමන් ටික විකුණ ගන්න කියලා. ඒ වගේ මේකත් කිව්වා නම් මොකද ගොයියා ගෙදර තියෙන ලුණු ටික විකුණ ගන්න අපි මේ වැට් එක අයින් කරන අහවල් දවසේ කියලා. අවසන් කාලේ හිටියා ඉතින් බෑ ඉල්ලන මිනවල් වලට දෙන්න. 70ට 80ට වගේ තමයි ඉල්ලන්නේ. කරලා දින වේදන් වල හැටියට කොහොමද අපි ඒවා දීලා ඉවර ජීවත් වෙන්නේ මල් ලක්ෂ දෙක ලෝන් එකක් ගහලා තවදා කරේ ඇත්තටම දැන් අලෙවි කරගෙන තියන්නේ අපි ඉතින් ඔය රජයට ආදරේ කරා මේ සැරේවත් ගොවිය ගොඩ දායි කියලා හිතාගත්තා ඒකත් ඉතින් නැහැ ලොරි වලට පටවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත යවූ ලූණු තොග නැවතත් ගොවීන්ගේ නිවෙස් වෙත රැගෙනමින් පවතින්නේ ඒවා නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගොවීන් පවසන්නේ බකමූණ ජයසිරිපුර බටුහෙණ යන ගම්මාන වල පමණක් අලෙවි කරගත නොහැකි වූ ලොකු ලූණු කිලෝග්‍රෑම් ලක්ෂ 3ක් පමණ නිවෙස් වල ඇති බවයි දුක්මාන්සලා මේ කරපු දෙයින් අපිට මිලක් නැත්නම් අපි කොච්චර අසරදිනවද අපේ රත්තරන් බඩු ඔක්කොම තියෙන බැංකුවල ඒවා අරව ගන්න අපිට විදියක් නැහැ අපි මොකද කරන්නේ දැන් අපිට කොරෝනා හැදී කියලා ඉන්න මේවා වුණ වෙනවා හැ ඒකින්ද අපේ ජනාධිපතිතුමාට මම වැදලා ගිල්ලන්නේ ඒ තිනිච්චි මුදල අපිට දවස් 10ක් දෙන්න ලෙතම හිලා හිටුවා පාස්කු ප්‍රහාරය එල්ලවන බව හොඳින්ම දැනගෙන හිටපු ජනාධිපතිවරයා විදේශගත වූ බවට තමන් විශ්වාස කරන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ජනපති කොමිසමේදී ප්‍රකාශ කළා. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට බෙරට ආරක්ෂක තත්ත්වය බිඳ වැටී තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී පිළිගත්තා. එෙහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සාමූහිකව වගකීම බාරගත යුතු තිබූ බවයි.
පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබා දීමට ඊයේ ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ දෙවන දිනටයි. සාක්ෂි ලබා දෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව දක්වා තමන්ව ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම සඳහා නොකෙත වූ බවයි. ඉදිරිපත් වූ කරුණු අනුව ඔබේ පාර්ශ්වයේ හා හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර මත ගැටුම් තිබූ බවට දැන් නොරහසක් නේද? එහෙම මත ගැටීම් නම් තිබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා වුණාම එතන තිබුණේ පොදු අපේක්ෂාවක් විතරයි. මත ගැටුම් ඇති වුණා ඔය රැකියා දෙන අවස්ථාවල එහෙම. නැතුව ප්‍රතිපත්තිවල සහ පක්ෂ හැටියට නම් ගැටුම් තිබුණේ නැහැ. අමාත්‍යංශ අතර යම් අවස්ථාවල ප්‍රශ්න තිබුණත් කිසිදු කටයුත්තකට ඒවා බලපෑමක් වුණේ නැහැ. කැබිනට් මණ්ඩලයේ අර්බුද තිබුණද? ප්‍රශ්න තියෙනවා ඕන ආණ්ඩුවක. කැබිනට් එකේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ තිබුණා එහෙම. ඔබතුමා 2015 ඉඳලා 2018 දක්වා සෑම ආරක්ෂක කවුන්සිලයකටම සහභාගී වුණාද? හැම රැස්වීමකටම සහභාගී වුණේ නැහැ. සමහර විට මම රටින් පිට හිටියේ. ඒ වගේම මේ රැස්වීම් වලට සහභාගී වෙන්න දැනුම් දීම එන්නේ පැය 24ක් 48ක් වගේ ඇතුළත. එතකොට කලින් දාගත්ත වැඩ වෙනස් කරන්න බෑනේ. ඉතින් මේ ප්‍රායෝගික ගැටලු ගැන හිටපු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළේ නැද්ද? මම වතාවක් දෙකක් කිව්වා නිශ්චිත දවසක් දාගන්න නැත්නම් කලින් කියන්න කියලා. නමුත් ජනාධිපතිතුමා කිව්වේ බුද්ධ්‍යංශ වාර්තා දෙන විදිහට තමයි කැඳවන්න කියලා. ඔබ අගමැති විදිහට හිතන්නේ ආරක්ෂක කවුන්සලයේ සතිපතා රැස්වී යුතුව තිබුණද? සාක්ෂි ඉදිරිපත් වුණා 2015ට කලින් නම් සතිපතා රැස් වුණා කියලා. හදිසි යුද අවස්ථාවක් නැත්නම් අඩුම තරමේ සති දෙකකට වතාවක් හරි රැස් කරන්න තිබුණා. ආරක්ෂක කවුන්සලයේ ඉස්ලාම් අන්තවාදී ගැන කතා වුණාද? ඉස්ලාම් වගේම අනෙකුත් අන්තවාද ගැන කතා කළා. නමුත් මධ්‍යස්ථ සාම්ප්‍රදායික මුස්ලිම් වරු නැති කරන්න අන්තවාදී අදහස් මතුවලා තිබුණා මුස්ලිම් සමාජයේම. අනිත් ආගම්වල එහෙම තත්වයක් තිබුණේ නැහැ. මේ සාම්ප්‍රදායික මුස්ලිම් වරු ආරක්ෂා කරන්න රාජ්‍යයක් විදිහට ඔබතුමාලා මොකද කළේ? අපේ එක්සත් ජාතික පක්ෂෙත් වැඩියෙන් හිටියේ සාම්ප්‍රදායික මුස්ලිම් වරු. ඉතින් ඒ අයව ආරක්ෂා කරන්න අපිට ලොකු වගකීමක් තිබුණා. ඒ අදාළ නීතිය හා සාමය ඇමතිවරු වගේම පොලිසිය දැනුවත් කළා මේ ගැන හොයන්න. හොයන්න කිව්වට 2017 අලියාර් ගැටුමින් පස්සේ සහරාන්ට වරෙන් තිනිකුත් වෙලා 2019 ශැංග්‍රිලාකින් මතුවලා පුපුරනකල් ඔය පොලිසියට සහරාන්න හොයාගන්න බැරි වුණා නේද? අපි මේ වෙද්දි අන්තවාදී ආගමික කොට්ටාසයක් ආරම්භ කරලා තිබුණේ මේවා හොයන්න. මේක TID එකට දුන්නා පොලිසියට මේක කරන්න බැරි නිසා. නමුත් ඔය අතරේ ආරංචි වුණා සහරාන් ඉන්දියාවට ගියා කියලා. ඒත් CID එක QM ලංකාවේ ඉන්නවා කියලා. එක වතාවක් තොරතුරු ලැබුණා කාශ්මීරේ ඉන්නවා කියලා. වරින්තු නිකුත් වෙලා අනිත් සැකකරුවන් අල්ලගන්න පුළුවන් වෙලා මෙච්චර කාලයක් පුරාවට ඇයි මේ සහරාන්ව විතරක්ම ඇරෙස්ට් කරන්න බැරි වුණේ? මට ඒක කියන්න බෑ. මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ ගැන බුද්ධ්‍යංශ නීතිය හා සාමය ඇමතිටවත් නොකිව්වේ කියන එක. බුද්ධ්‍යංශ සහරාන් ගැන කියද්දී මම නම් කියලා තිනවා ආරක්ෂක කවුන්සිලයේදී නීති උපදෙස් අරන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සහරාන්ව අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා. ඔය රැස්වීම වල මුල් කාලයේ සුරේෂ් සලේ මහත්තයා අදහස් දක්වන එකට ඔබතුමා ඇතරම් සතුටක් දැක්වුවේ නැහැ කියලා වාර්තා වෙනවා. ඔබ මොකද ඒ ගැන කියන්නේ? මාධ්‍ය ඉන්න නිසා ඒ ගැන කියන්න අමාරුයි. හැබැයි ඔහු දක්ෂ නිලධාරියෙක්. ඒ වෙද්දි ලෝකෙ බොහෝ රටවල ISIS සංවිධානයේ තහනම් කරන්න පියවර අරන් තිබුණා. ඇයි ලංකාව තුල ISIS තහනම් කරන්න හිතුවේ නැත්තේ? අපේ රටේ IS සංවිධානය ක්‍රියාත්මක වෙනවා කියලා ඒ වෙද්දි අපිට තොරතුරු ලැබුණේ නැහැ. එකපාරක් 2017 දී හිටපු යුද හමුදාපති සිල්වා මහත්තයා කිව්වා තහනම් කළා නම් හොඳයි කියලා. මම ඒත් කිව්වා ඒක අන්තවාදීන්ට උඩගෙඩි දීමක් වෙනවා සහ ඔවුන් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට හිරිහැර කරයි කියලා. එහෙම වුණා නම් අපිට ඒ ගැන තොරතුරු එන මාර්ගත් නැති වෙනවා. 83 දෙමළ ප්‍රශ්නවලදී තොරතුරු ආවේ නැත්තේ ඕකනේ. ඒ වුණාට වික්‍රමසිංහ මහත්තයා තහනම් නොකලත් තොරතුරු ආවේ නැහැ නේද බෝම්බ පිපිරෙනකල්? අපිට සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ ගැන තොරතුරු කියලා තිබුණා හිරිහැර වෙනවා කියලා. නෑ මම අහන්නේ විදේශ බුද්ධ්‍යංශයක් කියනකල් ලංකාවේ බුද්ධ්‍යංශ දැනගත්තේ නැහැ නේ මේ ගැන? ඒක අපේ බුද්ධ්‍යංශවල ලොකු අඩුපාඩුවක්. සහරාන්ලා නුවරඑළිය හැම පන්තිත් පැවැත්තුවා. දැනගත්තේ නෑනේ. ඇත්තටම ඔබතුමාට මතක් කරලා දුන්නොත් නුවරඑළිය පන්ති පවත්වනවා කියලා පොලිසියට කිව්වා. පොලිසිය එතනට ගියා, සහරානුත් හිටියා. නමුත් පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ කියලා මේ කොමිසමේද හෙළි වුණා. ඇයි ශ්‍රී ලංකා පොලිසියට සහරාන්ව අතනඟුවට ගන්න බැරි වුණේ? දේශපාලන බලපෑමක්ද? නැහැ, දේශපාලන බලපෑමක් නම් තිබුණේ නැහැ. ඉන්පසුව පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව රටේ උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා. ප්‍රහාරය එල්ලුණාට පස්සේ මම නීතිපති සොලිසිටර් ජෙනරාල් වරයෙක් සහ ආරක්ෂකංශ ප්‍රධානීන් කැඳෙව්වා. නමුත් ජනාධිපතිතුමා කියලා තිබුණා ආරක්ෂක ලේකම්ට හා එතුමගේ ලේකම්ට යන්න එපා කියලා. එයා හිතන්නේ නැති මම එතන කේන්ද්‍රස්ථානයක් කරන්න යනවා කියලා. නමුත් අපි පසුව රැස් වෙලා තීරණ ගත්තා හිටපු අය එක්ක. ඒ අනුව මම තමයි කිව්වෙත් ඇඳිරි නීතිය දාමු කියලා. ඒ වුණත් මම ජනාධිපතිතුමාට කෝල් කරලා මේ ගැන දැනුම්වත් කළා. එතකල් එතුමා මට කෝල් කළෙත් නැහැ. මුස්ලිම් සමාජයේ ප්‍රශ්න ගැන දන්නේ මුස්ලිම් සමාජයේම සහය ඇතිව. ඔබතුමන්ලාට මුස්ලිම් ඇමතිවරුන් රැසක් හිටියා. ඔවුන්ට මේ ගැන දැනුම්වත් කරන්න තිබුණා නේද? ඔව් එහෙම කරන්න තිබුණා. මොකද මුස්ලිම් පක්ෂ තමයි ඒ අන්තවාදය හා ඒ කටයුතු හොඳින් දන්නේ. මුස්ලිම් දේශපාලකයන් අන්තවාදීන්ට උදව් කළා කියලා මේ කොමිසමේ සාක්ෂිත් තියෙනවා. මේ ප්‍රශ්නේ තිබුණේ නැගෙනහිර.
කල්මුණේ පොතුවිල්වල තමයි මේවා වැඩියෙන්ම තිබුණේ දේශපාලනය සම්බන්ධ වෙන්නත් ඇති ඉතින් හිටපු ගරු අගමැතිතුමා ඔබතුමා මේ කියන්නේ ලංකාවේ ආරක්ෂක තත්ත්වයේ බිඳ වැටී තිබුණ කියලාද ඇත්තටම ඔව් එහෙම තමයි තිබුණේ ඔබ ප්‍රහාරයට පසු ජාති අමතලා කිව්වා මේ ප්‍රහාරය ගැන සාමූහිකව රජයක් විදිහට වගකීම බාර ගන්න ඕනේ කියලා ඒ කියන්නේ මේ වගකීම බෙදී යනවා කියන එකද ඔව් මේ වගකීම ඔක්කොම අතර බෙදී යනවා එදා වගකීම අපි සාමූහිකව බාර ගන්න තිබුණා මෙතර පාස්කු ප්‍රහාරය එල්ලබන අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතාද ජනාධිපති කොමිසම හමුවේ ඊයේ 9 වෙනි දිනටත් සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය එල්ලබන බව හොඳින්ම දැනගෙන එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගත වූ බවට තමන් විශ්වාස කරන බවයි. මෙතර පාස්කු ප්‍රහාරය එල්ලබන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යදුරේ හැබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 3 වෙනි දිනටත් අද පස්වරු වේ ජනාධිපති කොමිසම වෙත පැමිණියා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ වන විටත් ජනපති කොමිසම සාක්ෂි විමසමින් සිටින බවයි.